අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තියේ සමග ඉන්න ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනතාව ඒකරාශී බලක්වමින් අත්‍යවශ්‍ය ආහාර නිවසටම බෙදා හැරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි වරාය මෙහියුම් බාධාවකින් තොරව අකණ්ඩවම කොරෝනාව හමුවේ රජය ලබා දෙන ජනසහන පිළිබඳ අසත්‍ය වැපිරීමෙන් වළකින්නැයි අගමැති සමාජ මාධ්‍ය ජාලාවලින් ඉල්ලයි. බස්නාහිරටත් උතුරටත් පුත්තලමටත් හැර අනික් ප්‍රදේශවල ඇඳිරිය හෙට උදේ 6ට අවසන් නැවත දහවල් 12ට. කොරෝනා ව්‍යසනේ හමුවේ රට ගත යුතු මඟ ගැන ජනතාවට කරුණු කියන්න කාදිනල් හිමිපාණන් ස්වාධීන රූපවාහිනියට. දේශීය ප්‍රවෘත්ති. ජනතාව ඒකරාශීවීම වළක්වාලමින් නිවසටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්යසාධක බලකාය මගින් මෙම වැඩපිළිවෙල ආරම්භ කළා. ජනතාවට සහන සැලසීම හා දෛනික ජීවිත පවත්වාගෙන යාම පිළිබඳ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් බැංකු ප්‍රධානීන් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් මෙන්ම නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක් වුණා. කොරෝනා වෛරසයේ පැතිර යාම වළක්වාලමින් ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමට මෙම ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී තීරණය කෙරුණා. සමුපකාර හා සුපිරි වෙළඳසල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සමස්ත ක්‍රියාදාමයේ කොරෝනා මර්ධනය සම්බන්ධ සෞඛ්‍ය ක්ෂේත්‍ර ගෙන යන වැඩපිළිවෙලට යටත් විය යුතුයි. ජන ජීවිතයේ බිඳ වැටෙන්නේ නැති ආකාරයට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක්ද පවතී. ඒ අනුව ගොවියා හා දේශීය ආර්ථිකය ආරක්ෂා වන පරිදි රට තුල නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමටද සැලසුම් කර තිබෙනවා. සහල්, පොල්, එළවලු, බිත්තර, කුකුල් මස් හිඟයකින් තොරව සැපීමේ හැකියාව පවතිනවා. මේවා කොවින්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදීගෙන සමුපකාර හා සුපිරි වෙළඳසල් ඒකාබද්ධව අත්‍යවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදා හැරිය හැකි බව මහතා මිහිදී පෙන්වා දුන්නා. ඒවා ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය යුතුයි. ක්‍රියාදාමයේ මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේද සහාය ලබා ගැනෙනවා. රාජී රෝහල්වල ලියාපදිංචිව අකණ්ඩව ඖෂධ මිලදී ගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටෝරු වලට අනුව නිවසටම ඖෂධ බෙදා හැරීමට තීරණය කෙරුණා. ප්‍රාදේශීය ලේකම් මහජන සෞඛ්‍ය පරීක්ෂක හා ආරක්ෂක අංශද මීට දායක කරගෙනෙනවා. පෞද්ගලික ඔසුසල් වලින් ඖෂධ මිලදී ගන්නා රෝගීන්ට ප්‍රාදේශීය වශයෙන් තෝරා ගන්නා ඔසුසල් නම් කර නිවසටම ඖෂධ බෙදා හැරීමේ ක්‍රමවේදයක් අනුකමනය කිරීමට නියමිතයි. වෙළඳ හා අත්‍යවශ්‍ය කටයුතු වලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙසද ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දුන්නා. දුරකථන ඇනවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියා. සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශී වීම වළක්වා කොරෝනා වෛරසයේ මර්ධනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමයි. වකහා දෙහිවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමටද තීරණය කෙරුණා. එළවලු මෙන්ම වී, බඩේරිඟු, උදු, මුං, කව්පි, කුරක්කන් වගා සඳහා ගොවින් දිරිමත් කරන ලෙසද මෙහිදී උපදෙස් ලබා දුන්නා. සෑම ප්‍රාදේශිකයකටම පැය 24ම විවෘතව තබන ඉන්ධන හලක් පවත්වාගෙන යාමටද නියමිතයි. වරාය මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව අකණ්ඩව ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ ආනයනයේ එකත වෙති තත්ත්වයේ හමුවේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයේ සඳහායි. සියලු කාර්ය මණ්ඩල සෞඛ්‍ය කණ්ඩායම්වල පරීක්ෂාවට ලක් කරන අතර නියමිත සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුව සේවා මුරේ යෙදවීම සිදුවනු ඇති. විදෙස් නාවික කාර්ය මණ්ඩලවලට වරායට ඇතුළු වීමට අවසරය හිමි නොවන අතර ඔවුන් නෞකා තුලම රඳවා තිබෙනවා. අවශ්‍ය සියලු පහසුකම් සැපයෙන අතර දේශීය වෛද්‍ය කණ්ඩායම්වල නිසි පරීක්ෂාවට ලක් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
එම පරීක්ෂාවෙන් පසු වෛද්‍ය සහතිකයන් නිකුත් කරන අතර ඔවුන්ට සේවා කටයුතු සඳහා එක්වීමට ඒ අනුව අවසරය හිමිවනවා. වරාය පරිශ්‍රයේ දිනපතා විෂබීජ හරණයට ලක් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ජිත ආයතන හරහා ප්‍රතික්‍රියාත්මක වූ කටයුතු වරාය අධිකාරී ඍජු මැදිහත්වීමෙන් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඖෂධ සන්නිවේදන හා ප්‍රවාහනාදී පහසුකම් ඇතුළු සුබ සාධන කටයුතු රැසක් වරාය සේවකයන් වෙනුවෙන් ක්‍රියාත්මකයි. වරාය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීම හේතුවෙන් ඉදිරි කන්නේ ගැටලුවකින් තොරව සිදු කර ඇති බවයි රජය පවසන්නේ. එමකින් කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට අවස්ථාව උදාවනවා. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් වරාය මෙහෙයුම් නවතා ඇති බැවින් සේවා සඳහා ලොව බොහෝ රටවල නෞකා ශ්‍රී ලංකා වරායට පැමිණෙනවා. එය මෙරට ඉදිරි ආර්ථිකයට යහපත් තත්ත්වයක් උදා කරනු ඇති බවයි වරාය අධිකාරිය පවසයි. රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ජාලකලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කරනවා. සාවාද්‍ය තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ නීතිඥවරුන් කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. අද දිනේ මේ මහින්ද රාජ ලොරි උගී කරගෙන භාණ්ඩ බෙදා හැරීම සිද්ධ කරනවා කියලා සාවාද්‍ය ප්‍රකාශයක් සමාජගත කරලා තියෙනවා. මේ කරලා තියෙන්නේ 2014 මහින්ද රාජපක්ෂ මහත්මයා එවකට ජනේව ප්‍රචාරය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අද දිනේදී කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් වෙත අවශ්‍ය පැමිණිල්ල අද දිනේ පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කරලා සංවේදී වටපිටාවන් නිර්මාණය වෙලා තියෙන අවධියක මේ ආකාරයට බොරු අසත්‍ය මඩ ප්‍රචාර කරන මෙම අය වලින් සම්බන්ධයෙන් තරාතිරම නොබලා මේ බස්නාහිර හා උතුරු යන පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කයට හැර සෙසු පළාත්වලට හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කරනවා. එය හෙට දහවල් 12ට යලි පැනවීම නීතිය යලි දැනුම් දිනතුරු ක්‍රියාත්මක බවයි රජය අවධාරණය කරන්නේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අධි අවධානම් කලාප ලෙස කොළඹ ගම්පහ සහ කළුතුරු දිස්ත්‍රික්ක ඊයේ නම් කෙරුණා. ඒ අනුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය යළි දෙතුරු පළාතේ දිස්ත්‍රික් පහකට පනවා ඇති ඇඳිරි නීතිය ලබන සිකුරාදා උදෑසන 6ට ඉවත් කෙරෙන අතර එය යළි මධ්‍යහන 12ට පැනවෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂකංශ සහ මාධ්‍ය ආයතන සේවකීන් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත පුද්ගලයින්ට ඇඳිරි නීති කාලය තුළ ගැටලුවකින් තොරව මාර්ගවල ගමනාගමනයට අවසර ලබා දීමට පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. ඇඳිරි නීතිය කඩකරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ජනතාවට ඇතිවෙන සමාජීය ගැටලු විසඳීමට පොලිස් මූලස්ථානයේ දුරකථන අංක 3ක් හඳුන්වා දී 1181 එම දුරකථන අංකයි. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට ඇතිවෙන රෝගී තත්ත්වයන් විදුලිය බිඳවැටීම්, ජල සැපයීම බිඳවැටීම හෝ ඖෂධ අවශ්‍යතා සඳහා මෙම දුරකථනය සියලු දෙස තහනම් වනවා. විදේශීය සංචාරකයන් රැගෙන යාමද තහනම් බවයි පොලිසිය පවසන්නේ. ඇඳිරි නීති කාලය තුළ සුසැල්දක කෙරෙන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය නතර කිරීම සඳහායි. මෙවන විට රටේ පවතින තත්ත්වය අවබෝධ කරගනිමින් නීති රීති ක්‍රියාත්මක වන තෙක් බලා නොසිට මෙම වැඩපිළිවෙල සඳහා සහාය දීම සියලු දෙනා කොරෝනා වීම වළක්වන්න සබන් යොදා දැත් සෝදන්න. දෙවන ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාද සුව වී අද රෝහලෙන් පිටව ගියා. එ අනුව මෙරටින් හමු වූ කොරෝනා රෝගීන්ගෙන් සුවය ලබා තිබෙනවා. 99 දිනකු තවදුරටත් ප්‍රතිකාර ලැබමින් පසු වනවා. හෙට දිනේද නිරෝධායන කටයුතු අවසන් වූ 163 දිනකු නිවෙස් කරා පිටත්ව යාමට නියමිතයි. කොරෝනා රෝගීන් 102 දෙනෙකු මෙරටින් හමු වුණා. රෝගීන් 88 දෙනෙකු IDH රෝහලේද 10 දෙනෙකු වැලිකහලේ නවා. දැනට වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව 255ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. මෙරටින් හමු වූ පළමු කොරෝනා රෝගියා ආකාරවලින් සුව ලැබීමෙන් පසුව බවුරට බලා ගියා. නිරෝධායනයට ලක් කළ දෙවන කණ්ඩායමද අද දිනේ එම කටයුතු අවසන් කර දිවෙස් බලා පිටත්ව ගියා. යනුව කන්දකඩු හා පූනානේ නිරෝධායන මධ්‍යස්ථානවලින් බලා පිටත්ව නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමෙන් පසුවයි. මේ වන විට තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 46ක් යටතේ 3086 දෙනෙකු නිරෝධායන ලක්වමින් පවතිනවා. ඒ අතුරුමොත් හෙට දිනේදී අපි
මෙසේ දින 14 නිරෝධායන ලක්විය අවසන් වූ පුද්ගලයන් 163 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ 163 දෙනා හෙට දිනේදී මෙසේ නිරෝධායන අවසන් වී නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත් වීමට කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. ඒත් එක්කම ඉතාමත් වැදගත් වෙන්නේ තවදුරටත් දිමස් වලට වී මේ ආකාරයෙන් දුරස්ථභාවය රඳවා තබාගෙන සිටින ලෙස ජනතාවගේ ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. සමාජගත වන මෙවැනි පුද්ගලයන් පිළිබඳ සමාජයේ අනියතභයක් ඇතිකරගත යුතු නැති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. නිරෝධායන මධ්‍යස්ථාන තුළදී හැකි උපරිම අයිරින් යුද හමුදාව තමන්ට සැලකූ බවයි නිරෝධායනයෙන් පසුව අද දිනේද පිටවගිය පිරිස් ප්‍රකාශ කළේ. කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අද දිනේ නිවෙස් බලා පිටත් කර හැරි පිරිස කුරුණෑකලදී ඥාතීන්ට බහර දුන්නා. ඊට පෙර යුද හමුදාවෙන් ඔවුන්ට ආහාර පාන ආදී ලබා දී නිරෝධායනයට ලක් වූ බවට සහතිකයක් ද නිකුත් කළා. වෛද්‍යවරු ඉගෙන සොයා බැලුවා, කෑම බීම වලින් කිසිම අඩුවක් නැහැ. හැම දෙයක්ම ඒ පහසුකම් සලසලා දුන්නා. පොඩි දරුවෝ ගැන හොයලා බැලුවා. අපි ගොඩාක් සන්තෝෂෙන් තමයි මේ ගමනේ යන්නේ. සෑම පාසුකමක්ම සලසලා අපිට ඉන්න ඉතිං තැන් වලදී කිසිම අඩුපාඩුවක් නැතුව අතිගරු ජනතුමාට ගොඩක් අපින් සිද්ධ වෙනවා මේ කරපු ක්‍රියාමාර්ගයට. මෙතර විදේශන්හි සිට මෙරටට පැමිණි පසු නිරෝධායනය කළ පළමු කණ්ඩායම ලෙස පුද්ගලයන් 311 දෙනෙකු ඊයේ නිවෙස් බලා පිටත්ව ගියා. සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදින්නේ නැතුව හිතුවක්කාර ලෙස හැසිරීමෙන් අපේ රට භයානක තත්ත්වයකට ඇදවැටිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ. මුලින් වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සාම්පල දවසකට 2-3, 8-10 ලැබෙමින් පැවතුණා. එයින් 20%-30% විතර පොසිටිව් සාම්පල් ආවා. නමුත් මේ පහුගිය දවස් 5 තුළම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දිනකට 70-100 අතර ප්‍රමාණය පරීක්ෂණ ඉටු කරලා තියෙනවා. නමුත් මේ දවස් ටිකේ අපිට උපරිම හම්බෙලා තියෙන්නේ 5 දෙනයි මේ රෝගයේ සහිත රෝගීන් විදිහට. ඒක හොඳ ප්‍රවණතාවයක්. මේ විදිහටම මේක පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් මේ රටේ මේ රෝගය ඉතාමත් හොඳින් පාලනය කරන්න. ඒකට ඔබේ සහයෝගය 200%ක්ම අවශ්‍යයි. ඔබ හිතුවක්කාර වෙලා සමාජයේට අනාරක්ෂිතව මිනිස්සු අතර ගැවසෙන්න පටන් ගත්තොත් එකපාරම අර රබර් බෝලේ අතෑරුමම ඒක උඩ එනවා වගේ විස බීජ ආසාදිතින් ප්‍රමාණය සමාජයේ වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ රට ඉතාමත් බරපතල අනතුරකට යනවා. ගුණගරුක යුක්ති සහගත සමාජයේ පුරවැසියන් විදිහට රජය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙන අවවාද අකුරටම පිළිපදින්න. ඔබ සමාජ මාධ්‍ය ජාලාවල යන වැරදි ප්‍රචාර ෂෙයා කරන්න ගියොත් එහෙම වැරදි මත ගිහිලා මිනිස්සු වැරදි විදිහට ක්‍රියා කරන්න පුළුවන්. හින්දා අවස්ථාවාදීන් වෙන්නට එපා. කොරෝනා මර්ධනය කිරීම සඳහා රජය සියලු පියවර ගෙන ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා. ලංකාවම මුළු ලෝකයටම ආදර්ශයක් දෙමිනුයි යන්නේ. ඉතාම හොඳ තත්ත්වයකට යන්නට උත්සාහ කරමින් සිටිනවා. තවමත් සමහරු අපි කියන දේ අහන්නේ නැහැ. මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ආදරයෙන් ඉල්ලා හිටින්නේ. රජයක් විදිහට අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුළු මේ සියලු දෙනාම එම රෝගය මර්ධනය කිරීම සඳහාත්, ඒ වගේම රෝහල් වලට අවශ්‍ය සියලු දේ සැපයීම සඳහාත් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජයක් විදිහට අරගෙන තියෙනවා. හිතනවටත් වඩා ඉස්සරහට ගිහිල්ලා අරගෙන තියෙනවා. හැබැයි වගකීමේ ඉතුරු යම් කොටසක් තියෙනවා පුරවැසියන් වන ඔබත් මමත් අප සියලු දෙනාගෙමත් අතේ තියෙනවා. රජය තීරණයක යෙදිලා තියෙනවා මෙම කාලය තුළ ඉදිරියේදී හැකි තරම් මේ ජනතාව ඉන්න නිවෙස් අසලට යම් යම් සේවා ගෙනීම සඳහා. ආහාර සේවා, ඒ වගේම ඖෂධ, රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි වී ඇති අයගේ ඖෂධ, ඒ වගේම පෞද්ගලික ඖෂධ ශාලාවලින් මිලදී ගන්නා ඖෂධ, ඒ සියල්ල එක්තරා ආකාරයකට ජනතාව වෙත ළඟට ගිහිල්ලා ලබා දෙන ආකාරයක් ගැන සාකච්ඡා වුණා. නිරෝධායනයේ කළ යුතු අය තවදුරටත් සිටින්නේ නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවකින් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් විශේෂ දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා. කොරෝනා ආසාදනය වීම වැළැක්වීම සඳහා සියලු දෙනා නිසි පරිදි හැකි සෑම අවස්ථාවකම දැත්සේ දිය යුතුයි. එමෙන්ම දෙදෙනෙකු අතර මීටරයක අවම දුර සීමාවද තබා ගත යුතු වෙනවා. කොරෝනා වසංගතයෙන් නිදහස් වීමට හැකිවන්නේ මෙවැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුකමනය කිරීමෙන් පමණයි. මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වී නැති පිරිස අතර සිටින දරුවන් පිළිබඳ පසුගියදා නිවේදනය කළ අතර එයින් මෙම ඡායාරූපවල සිටින දරුවන් ස්වයං නිරෝධායනයකට ලක්ව ඇති බැවින් ඔවුන් පිළිබඳ තවදුරටත් සොයා බැලීම අවශ්‍ය වන්නේ නැති බවයි පොලිසිය දැනුම් දෙන්නේ.
තුන්දෙනෙකු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. ලොවපුරා සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 19,757 දක්වා ඉහළ යද්දී ආසාදිතයන් 640,697ක් ලෙසයි වාර්තා වන්නේ. සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 112,036ක්. වෛරසය මේ වන විට ලොවපුරා රටවල් 197කට පැතිර ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා. නමුත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසු වන බවයි බකින්හැම් මාලිකා ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කැමිලා පාකද ආසාදන පරීක්ෂණයට ලක් කෙරුණද ඇයට වෛරසය ආසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යයේ අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉතාලියේ කොරෝනා රෝගීන් මියාම ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ සිදුවන සෑම මරණයක්ම පැය 24ක් යන්නට පෙර ඔවුන් භූමිදානය සිදු කරනවා. ඒ නිසා අදාළ දළ වාර්තා එක සැනින් අපට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ මොහොත වන විට ඉතාලියට දැඩි ශීතල දේශගුණයක් නැවතත් ඇති වී තිබෙනවා. හිම පතිත වෙනවා සමහර පැතිවලට. ඒ නිසා සහන කණ්ඩායම් වලට සහ වෛද්‍ය සේවාවලට දැඩි දුෂ්කරතාවලට මුහුණ පාන්නට සිදු වෙලා තිබෙනවා. චීනින් වාර්තා වන ආසාදිතයන් ගණන කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. ඒ රට ක්‍රියාත්මක වූ ගමන් තහනමද ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. කෙසේ වුවද හුබෙයි පළාතේ නගර කිහිපයකට පැන වූ තහනම තවදුරටත් ක්‍රියාත්මකයි. චීන මහා ප්‍රාකාරයේද අර්ධ වශයෙන් සංචාරකයන්ට විවෘතව පවතින අතර වුහාන් නගරයට පනවා ඇති සංචාරක තහනම ලබන අටවනදා සිට ඉවත් කිරීමටයි තීරණය වී ඇත්තේ. කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමරිකාව වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවනවා. චීනය හා ඉතාලියෙන් පසු වෛරසය වැඩි වශයෙන්ම ව්‍යාප්ත වී ඇත්තේ ඇමරිකාව තුළයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ එළඹෙන පාස්කු දිනේ වන විට මෙම තත්ත්වය පාලනය කළ හැකි බවයි. ඊයේ සිට ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළා. දින 21ක කාලයකට ඒ බල පැවැත්වෙනවා. මේ හේතුවෙන් බිලියන 1.3ක ජනගහනයට නිවෙස් තුලට වී කාලය ගත කිරීමට සිදුව තිබෙනවා. රට වසා තැබෙන කාලය තුළද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටද පහසුකම් සලසා ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඔස්ට්‍රේලියාවෙන් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 427 දෙනෙකු වාර්තා වුණා. අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට හැකි පුද්ගලයන් ගණන 10 දෙනෙකු වන අතර මංගල උත්සවයකට සහභාගී විය හැකි පුද්ගලයන් 5 දෙනෙකුට පමණයි. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා උපකරණ නිෂ්පාදනයේ වේගවත් කරන ලෙස දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් උපදෙස් ලබා තිබෙනවා. වෛරස ආසාදිතයන් පරීක්ෂා කිරීමේ උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිරීක්ෂණ චාරිකාවකද ඔහු නිරත වුණා. කොරියා දේශ සීමාවන්හි පරීක්ෂා කිරීම දැඩි කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. වරාය ගුවන්තොටුපළ සහ අනිකුත් කිසිදු ස්ථානයක් හෝ පළාතක් වසා දමන්නට දකුණු කොරියානු බලධාරීන් මේ දක්වා කටයුතු කර නැහැ. දකුණු කොරියාවේ රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් ඉතාමත්ම සුරක්ෂිතව මෙහි තවදුරටත් රැඳී සිටිනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මොස්කෝ රෝහලේ නිවාසික කොරෝනා රෝගීන්ගේ සූදුක් විමසීමේ සංචාරයක නිරත වී තිබෙනවා. මෙහිදී පුටින් වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා අවශ්‍ය ඇඳුමකින් සැරසී සිටි අයුරු දක්නට ලැබුණා. ප්‍රංශයේ කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගිය ගණන දහස ඉක්මවා තිබෙනවා. මෙලෙස කොරෝනා රෝගීන් දහසක් මියගිය පස්වන රට ලෙසයි ප්‍රංශය සැලකෙන්නේ. ස්පාඤ්ඤය තුළ එක් දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 514ක්. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 40,000 ඉක්මවා තිබෙනවා. ඒට සෞඛ්‍යංශ නිලධාරීන් 5,400ක් දැතුළත්. ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයක් ඇමරිකාවෙන් හඳුන්වා දීමත් සමගම ආසියා කොටස් වෙළඳපොළ ඉහළ ගොස් තිබෙනවා. ලන්ඩන් කොටස් වෙළඳපොළද ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ. මේ අතර ජපානයේ නිකී 225 දර්ශකය 7.9 කගේකින් ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ව්‍යසනය හමුවේ රට ගතයුතු මඟ පිළිබඳ අගරදගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හෙට විශේෂ සාකච්ඡාවකට. කොරෝනා ව්‍යසනය ලෝකයේ ව්‍යාප්ත වීමත් ඒ වළක්වාලීමට රටක් ලෙස ශ්‍රී ලංකාවාසී ජනතාව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම මෙම විශේෂ සාකච්ඡාවේ අරමුණයි. හෙට රාත්‍රී 10ට ස්වාධීන රූපවාහිනියෙන් මෙම විශේෂ සාකච්ඡාව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙලට සියලු දෙනා සහාය ලබා දිය යුතු බව මල්වතු අස්කිරි අනුනායක ස්වාමීන් වහන්සේ අවධාරණය කරනවා.
එමෙන්ම ආරක්ෂක අංශවලට සහ සෞඛ්‍ය අංශයටද ජනතා සහාය අවශ්‍ය බවයි උන්වහන්සේ කියා සිටින්නේ. අප රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටවාසීන් වශයෙන් අප කළ යුත්තේ වෙන කිසිවක් නොවේ කැපකිරීමයි. මේ වෙලාවේ කැපකිරීම මිස විරෝධතා දක්වන වෙලාවක් නොවේ. රජය වුණත් බෙබඳු දැඩි තීන්දු තීරණ ගනු ලබන්නේ විශේෂයෙන්ම රජය කරුණු කාරණා හොඳින් අවබෝධ කරගෙනයි. එක අතකින් රෝගී තත්ත්වය පාලනය කරන්න කටයුතු සිදු කරන්න තිබෙනවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් රජයට සිදු වී තිබෙනවා. එහෙම බැලුවම රජයට ත්‍රිවිධ හමුදාවට පොලිසියට වෛද්‍ය ශාස්ත්‍රයට විශාල කාර්යභාරයක් මේ වෙන විට පැවරී තිබෙනවා. කිසිදු පටු කල්පනාවකින් තොරව හිතාමතා කටයුතු කළ යුතු වෙනවා. ආරක්ෂකාංශ සෞඛ්‍යාංශ සිදු කරන ඒ කැපවීම අගය කරමින් මේ කරුණු ගැන බොහොම මධ්‍යස්ථව ධෛර්යය සම්පන්නව කටයුතු කරන්නට ඕන. භේදයකින් තොරව කල්පනා කරලා අවස්ථානුකූලව මේ අභියෝගයට මුහුණ දෙමු. කලහකාරී ස්වරූපයෙන් කටයුතු නොකර ඉන්ධන ආදී දේවල් අවශ්‍යතා ඉටු කර ගැනීමේදී නීති ගරුකව පොලිසිය ඇතුළු ඒ ශේෂ්ත්‍රයන් දෙන උපදෙස් නියමාකාරයෙන්ම පිළිපදිමින් කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගෙන මේ අවස්ථාව අපට වගකීමක් වශයෙන් පැවරී තිබෙන බව කරුණාධ්‍යාසයෙන් සඳහන් කරන්නට කැමැතියි. රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ගැටලුවකින් තොරව ජනතාව වෙත ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට ජනාධිපතිතුමා කාර්යසාධක බලකායක්ද පිහිට වූවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළද සහල් ඇතුළු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගබඩා වෙත ප්‍රවාහනය සිදු කෙරෙනවා. ඒ හේතුවෙන් හිඟයකින් තොරව සියලු භාණ්ඩ වෙළඳසල් වෙත යොමු කිරීමට හැකිව තිබෙනවා. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය, ගෑස් සහ සෙසු සේවා බාධාවකින් තොරව හා අඛණ්ඩව ජනතාවට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මකයි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ සහයද ඒ සඳහා ලබා ගැනෙනවා. ලොරි, වෑන්, ත්‍රීරෝද රථ, යතුරු පැදි ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගී කරගන්නා සියලු වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර හිමි වෙනවා. ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය නිවෙස් වෙතම ලබා දීමේ වැඩපිළිවෙල පික්මි ප්‍රවාහන සේවය සමග ඒකාබද්ධව ලංකා සතොස ආයතනයේ අද සිදු කළා. බෙතර මැනින් වෙළඳ පොළද තොග වෙළඳුන් වෙනුවෙන් උදෑසන සිට පස්වරු දෙක දක්වා විවෘතව තිබෙනවා. හිඟයකින් තොරව සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට හැකි බවයි මැනින් වෙළඳ පොලේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කළේ. වෙළඳ පොලේ නාමයෙන් වැරදි වැඩ කරන්න එපා කවුරුවත්. මේ අවස්ථාවාදී වෙන්න එපා. සියලුම ගොවි මාතෘන්ගෙන් මේ මාරාන්තික අවස්ථාවේ විශාල මුදල් බලාපොරොත්තු වෙන්න එපා. ඔබතුමාලා යම් කිසි ආගමක් හදානවා නම් ධර්මයක් තියෙනවා නම් ඔබතුමාලාට සරිලන ධර්මයේ පුංචි මුදලක් අරගෙන ලාභයක් ලබලා මේ අපේ රටේ ජනතාවට කණ්ඩ බොන්න දෙන්න. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග අවශ්‍ය තරම් පවතින බැවින් අනියතභියක් ඇති කර නොගත යුතු බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමයේ ප්‍රකාශ කළේ. කිසිම අඩුපාඩුවක් නැතුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සෑමදායකම ලබා ගන්න පුළුවන්. අපි ගාව ඇතිතර දැනට ස්ටොක්ස් තියෙනවා. ඊට අමතරව අපි දැනට ඇනයුම් කරලා තිනවා පිටරටෙන් දන් අල බීරුණු වගේ දේවල් ගෙන්නන්න ඒවත් ඉදිරි කාලෙදී අපිට ලැබෙනවා. භාණ්ඩ තොග ප්‍රවාහනයේදී ඇතිවන ගැටලු කඩිනමින් විසඳීමටද වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. මේ අවස්ථාවේ කියන්න කැමතියි ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවලින් මැනින් වෙළඳ පොළට එළවලු පළතුරු සහ අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන සියලුම වෙළඳ මහතුන්ට කිසිම බාධාවකින් තොරව තමන් දෛනිකව කළා වූ ආකාරයටම ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන මැනින් වෙළඳ පොළට එන්න පුළුවන්. අත්‍යවශ්‍යයි කියලා හිතනවා නම් ඒගොල්ලන් තමන්ගේ ප්‍රදේශවල පොලිසිය වලින් ඇඳිරි නීති බලපත්‍රයක් ලබා ගන්නත් පුළුවන්. එසේ ඇඳිරි නීති බලපත්‍රයක් ලබා නොගත්තත් කිසිම කරදරයකින් තොරව එයාට එන්නට අවස්ථාව ලබා දෙන්න කියලා ඉවරලා. ඇඳිරි නීතිය කාලය තුළද වගා කටයුතු සිදු කිරීමට අවසර ලබා දී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. විමිලදී ගැනීමේ වැඩසටහනද බාධාවකින් තොරව සිදු කෙරෙනවා. රජය පොහොර බෙදාහැරීමේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා තියෙනවා. මේ වෙනකොට මෙට්‍රික් ටන් 15,000ක් පමණ රැගත් නෞකාවක් වරායට පැමිණලා තියෙනවා. මෙතර අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබා දී වැඩිමිලට භාණ්ඩ අලෙවි කරමින් ජනතාව පහසුතාවට පත් කරන පිරිස් පිළිබඳවද තොරතුරු ලැබී තිබෙනවා.
වෙළඳපොලේ පවතින මිලට වඩා දෙගුණයකටත් වැඩි මිලකට බහන් ඩලවි කරන බවට ලැබුණු තොරතුරුකට අනුව අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතු සිදු කරන කප්රුක ආයතනයේ කිරුළපන පිහිටි මධ්‍යස්ථානය අද දිනේ වැටලීමට ලක් කළා. මේ බලන්න නූඩල්ස් එක 170යි. ඕගොල්ලෝ ප්‍රයිස් කරලා තියෙන්නේ 214.72. හරි හොඳයි හොඳයි. ගන්න ගන්න. 154 මිලියකින් අය කරනවා. ලංකාවේ ඩිලිවරි කරනවා නම් එවැනි කූට වෙළඳුන් සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස පාරිභෝගික අධිකාරිය ඉල්ලා සිටිනවා. සඳහන් කරාට මිලට වඩා වැඩිණි විකුණන නිසා මේ සම්බන්ධව පාරිභෝග කටයුතු අධිකාරී පරිදි යටතේ නීතිමය කටයුතු ඉදිරියේදී සිදු කරන බව දන්වා සිටින අතර වැඩිපුර අය කරපු සල්ලි ආපු මුදල් ලබා දෙන්න කියලා අපි උපදෙස් දීලා ඒ භාණ්ඩ විකුණන්න අපි අනුමැතිය දුන්නා. කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමත් සමග වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආරක්ෂිත ඇඳුම් කටර ලබා දීමට පියවර ගැනුණා. නාවුලපිටිය මහරෝහලේ වෛද්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව නාවුලපිටියේමට කටයුතු කළා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජනක සුම්රත්න මහතා වෙත එම ඇඳුම් කටල බහර දුන්නා. ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය උපකරණ මහනුවර ජාතික රෝහලට ලබා දීමටද කටයුතු කෙරුණා. මහනුවර මුස්ලිම් ප්‍රධාන පල්ලියේ පාලක මණ්ඩලයේ මැදිහත් වීමෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. ඇඹිලිපිටිය මූලික ඇඳුම්ද අද පිරිනැමුණා. ඔරිටැපරල ආයතනය මගින් නිර්මාණය කළ ඇඳුම් තොගයකුයි මෙලෙස පරිත්‍යාග කෙරුණේ. මේ අතර මොරටුව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ජනතාවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට පියවර ගැනුණා. මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන තිස්ස නාගුණවිතාන මහතා අභාවප්‍රාප්ත වුණා. තිස්ස නාගුඩ විතාන මහතා අභාවප්‍රාප්ත වන විට 78 වන වියෙහි පසු වුණා. අසනීප තත්වයෙන් පසු වූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. 80 දශකයේ විශාල වශයෙන් චිත්‍රපට සංරක්ෂණයට යොමු වූ ඒ මහතාගෙන් මෙරට චිත්‍රපට සංරක්ෂණ ක්ෂේත්‍රයට සිදු වූ සේවාව ඉමහත්. 80 දශකයේ තිරගත වූ කෝලම් කාරයෝ සහ කැකිල්ලි රජ්ජුරුවෝ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයද ඔහු අතින් සිදු කෙරුණා. එමෙන්ම කැකිල්ලි රජ්ජුරුවෝ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙසද එතුමන් කටයුතු කළා. ඒ සමගින් අටියන් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk